කරන්නේ නැහැ. අන්න ඒකයි ඇත්ත. ඉරගෙදර තියෙන දුක, කටුක, අමීරි බව නොදන්නා නිසා තමයි අද සමාජයේ වැරදි කළ අපරාධ කළ මෙතනට ඇවිල්ලා දුක් ඉන්නේ. මෙන්න මෙතනට ආවට පස්සේ තමයි එයා කරපු වැරද්දේ මරමසල ගම තේරෙන්නේ. මෙන්න මෙතනට ආවට පස්සේ මෙතනට එනකන් කිසි කෙනෙක්ට ඒ වැරද්දේ මරමසල ගම තේරෙන්නේ නැහැ. මේ මහල් තුනකින් සමන්විත වූ සිරමෙදිරි සංකීර්ණයක්. විශාල ප්‍රමාණයක් සිරමෙදිරි තියෙනවා. ෂෙල්සේ. එහෙමනම් මේ සිරමෙදිරි නිර්මාණය කරේ වැලිකඩ 1841, ගෝගම්බර 1876. එහෙමනම් මෙරට සිටි පාලකයන් විසින් මේ සිරගෙවල් නිර්මාණය කරද්දී මේ එක් සිර කුටියකට දාන්න සැලසුම් කරේ එක් සිර කරුවෙක් පමණයි. දෙන්නේ ඒවට යොමු වෙන්න එපා, ඒවට යන්න එපා. අද මේ සිර කුටියක් තුළ ඊදෙනෙක් ඉදර රඳවා තබනවා ඇද්ද? අහලා තිබුණාද? දැනගෙන හිටියද? සමාජයේ ඔව් අදන්නා නම් වැරදි කරන්නේ නැහැ. ඒකයි ඇත්ත. අන්න ඒ නිසා තමයි අපි මේක වැඩසටහන ආරම්භ කළා. අපේ බඳුරාගාර කොමසාරි ජෙනරාල්තුමාගේ අනුමැතිය මත මේ වැඩසටහන විශේෂයෙන් සමාජයටත් මේ දරුවන්ටත් පැහැදිලි කරන්නේ එන්නේ මට්ටම ඉදේ නැහැ. මේ ලුග්ගා වැදගත් නෑ, මේවා දන්නේ නෑ. අද කී දෙනෙක් විතර රඳවාද පණ ඇද්ද? දැනගෙන හිටියේ නෑ නේද? වත්තල ගන්නේ නෑ නේද? ඕ මේ දිනේ ලංකාවේ දුස මේ 2016 ඔක්තෝබර 11 වෙනිදා ලංකාදීප ගුවත් වන මේ අපේ බන්දනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ශාරුක මුනිතුමා මේ පත්තරේ දක්වපු දෙයක්. මේ මරණ දඬුවම ලැබුවන් වැඩි විශ්ලේෂක වලද තද බදයක්. මේ අයිකු රඳවන කුටියක කීයද? ඉන්න පුළුවන්ද? අපේ ගෙදර කාමර එක 6 දිනක් ඉන්න කිව්වොත් එහෙම අනේ අම්මේ මට බෑ අම්මේ මෙයන්ට එක එහෙම කියනවා. නමුත් දෙයියනේ මේ අඩි 6-9 කාමරේ 6 දෙනෙක් කොහොමද වසා දියන්නේ? හිතන්න. මේවා සමාජය දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි අද වැරදි කළා, අපරාධ කළා මෙතනට ඇවිල්ලා දුක් විඳින්නේ. අනික් බරපතලම ප්‍රශ්නය තමයි මෙන්න මෙහෙම වහලා තියෙන සිරකරුවන්. අපි මේ සිරමෙදිරි සංකීර්ණයෙන් මේකෙන් එළියට ගන්නේ දවසටම පැය 5යි. එති නේද? අපි පැය කීයක් දැන් අද මේ වෙන විට එළියේ ගත කරාද? එළියේ නිවසේ එළියේ. නමුත් මේක ගංග ගන්නේ දවසටම පැය 5යි. එති නේද? මදිද? මදි නම් කියන්න අපේ කොමසාරි තුමාට කියලා අපි සමගට මේ කාලය දික් කරලා දෙන්න. බෑනේ නැත්තම් නේ. පව් නේද? දෙමුද පැය 10 8ක් 10ක් විතර. එහෙම කරන්නද? පැය 5ක් දුන්නොත් හොඳයි. එක පැයයි ගන්නේ. හිතන්න එපා. මේ සමාජය දන්නේ මේ සම්පූර්ණ වර්තාවෙන් තියන්නේ එක. මේ තියන්නේ අන්න ඒවා. එක පැය ඉලියට ගන්න. ඒ පැය ගන්නෙත් ඉතාමත් අධිආරක්ෂිත කලාපයකට. එතනින් එහාට යාට යන්න බෑ. ඒ පැය අවසන් වුවහම නැවතත් මේගොල්ලන් ඇතුළට දෙන්න වැහුවා. ඇයි මේ අපි පැයක් මේ පුද්ගලයන් එලියට ගන්නෙ? පැය 24ක් වහලා තියන්න බෑ කෙනෙක්ව. මේ පෙන්වලා තියෙන බන්දනාගාර සංකීර්ණය පැතිබෙනවා. මේ පෙන්වලා තියෙන එක කාමරයක තියෙන එක ජනේලයයි. වා කවුලුවයි. එහෙමනම් මේ පෙන්වලා තියෙන එක සිරමෙදිරියක් දෙපැත්තේ තියෙන බිත්ති දෙක ඉදිරිපසින් යකඩ දොරටු තියෙන පිටිපස්සේ බිත්තියේ ඉහළ කරවලේ තියෙන අන්නර වාකවුලුව. එහෙමනම් මේ වාකවුලුවෙන් විතරයි ඇතුළට හිරු එළියක් ලැබෙන්නේ. මේ කවුලෙන් විතරයි ඇතුළට වාතාශ්‍රයක් ලැබෙන්නේ. එහෙමනම් අපේ ශරීරයක් වැඩෙන්නේ හිරු එළියක් වැඩෙන්න ඕනේද? විද්‍යාව. ඔව්. අපේ ශරීරයක් වැඩෙන්න ව්‍යායාමයක් කරන්න ඕනේද? ඔව්.
එහෙනම් අපේ ශරීරයක් වැඩෙන්න නම් ආවම වශයෙන් ඇවිදින්නවත් ඕනේ. ඔන්න ඔය හේතු ගණනාවක් නිසා මේගොල්ලන්ට වියෑම සඳහා දවසට එක පැයක් අධි ආරක්ෂිතව මේගොල්ලන් එළියට ගන්නවා. ඒ ගත්තා නැවත පැය අවසන් වූවහම නැවතත් ඇතුළට දැම්ම වැහුවා. මේගොල්ලන්ට කෑම බාදින්න වෙනස් වෙන කරුවන් මාර්ගෙන් කෑම ඇතුළටගෙන ගිහිල්ලා කෑමටත් මේගොල්ලන් එළියට ගන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඥාතීන් බලන දෙන අම්මා තාත්තා බලන දෙන මාසෙකට දවසයි පැය භාගයයි. එහෙමනම් මේ වින්ද නෑ. ඉතාමත් කටුකයි, ඉතාමත් අමහිරි. අන්නේ නිසා තමයි අද මේ සිරකරුවන් ඉල්ලා හිටින්නේ අපිව එල්ලන්න, නැත්නම් අපිව නිදහස් කරන්න. ඉල්ලි දෙකයි ඉල්ලන්නේ. එක්ක එල්ලන්න නැත්නම් නිදහස් කරන්න. මේ වින්ද බෑ. ඉතාමත් කටුකයි. කියනවා එල්ලන්න කියලා. දැන් මාසකීපයකට උඩදී කාන්තාංශේම මොකක් එකක් දැක්කවනේ. හා දැක්කද? ඕගුනේ ඉන්න. ඇයි ඒ ඉන්න පුළුවන් ඉඳද? නෑ ඉන්න බැරි ඉඳා. අපා ඉල්ලන්නේ එළියට යන්න. ඇයි මේ වෙන්න බැරි නිසා? එහෙනම් මේගොල්ලන් කියනවා අද අපිව ඉල්ලන්න නැත්නම් නිදාස් කරන්න අපිට ඉල්ලන්න බෑ. ඇයි? මේ දඟුවම ලංකාවේ ක්‍රියාත්මක නොවන නිසා. අපිට මේගොල්ලන්ව නිදාස් කරන්න බෑ. ඇයි? ගරු අධිකරණයක් මගින් බන්ධනාගාර ගත කරලා තියෙන එල්ලා මරණ. එහෙමනම් මේ ඉන්නේ දෙකින් එකක්වත් දෙන්නේ නැති නිසා අදවන විට ජීවිතාන්තයේ දිවිත් තිබෙන දුරා ඉතාමත් කටු කමීරි අධකින් ලැබමි. ජීවිතේ මෙරි මෙරි උපදින යන කොටසක් කියලා අද මේ සිරකරවල කල් ගත කරනවා. මේවා ඉතාමත් කටුකයි. මේවා ඉතාමත් අමීරි. මේවා සමාජය දන්නේ නැහැ. සමාජය දන්නේ නැති නිසා තමයි අද වැරදි කළා අපරාධ කළා මෙතනට ඇවිල්ලා දුක් විඳින මෙතනින් එහා ජීවිතයක් නැහැ. යම්කිසි කෙනෙක් යම්කිසි අපරාධයක් කළා වරදක් කළා ගරු අධිකරණයක් මගින් දඬුවම් ලැබූ පුද්ගලෙක් ලෙස යම්කිසි අවස්ථාවක බන්ධනාගාරගත කරාම ප්‍රථමයෙන්ම එයාගේ නම නැති වෙනවා. නමට දෙන්නේ ඉංග්‍රීසි අක්ෂරයක් සමග අංක කීපයක්. අන්න ඊට පස්සේ තමුන්ගේ නම නැති වෙන මොකද වෙන්නේ පුතේ? කැමතිද තමුන්ගේ නම නැති වෙනවට? අම්මා දාපු ලස්සන නම නේද? ආ නෑ, කවුරු කැමති නෑ තමුන්ගේ නමක් ඉවත් වෙනවට. නමුත් එයාගේ නම ඉවත් වෙනවා අංකයක් ලැබෙනවා. අන්න ඊට පස්සේ කතා කරන්නේ 20 21 22 වේවා. එරින් අන්න එහෙම තමයි. එහෙම කතා කරනකොට අපි කැමතිද? නෑනේ. අනේ එහෙමයි දැන් ඇතුලේදී එයාගේ නම නැති වුණා, අංකයක් කිමුණා. එයාගේ ඇඳුම නැති වෙනවා. මේ ඕල් අපිට එළිය අම්මලා තාත්තලා ලස්සන මෑම් ඇඳලා දුන්නා නේද? මම අඳින්න ලස්සන ඇඳුම් දුන්නා. නමුත් ඒව හම්බෙන්නේ නැහැ ඇතුලේ ඇඳින්නේ. එහෙනම් හම්බෙනවා ජම්පර් සූට් එකක්. දැකලා තිබුණාද? ආ ආ මේ තියෙන්නේ පිරිමි කෙනෙක් ගෙන උඩ කමිසයක්. ලස්සනට පොත්තක් දාලා මහලා තියෙනවා. අම්මා මරිසිනි දුයි මේ ඇඳුම් ඇඳගත්තා. මේ උඩ කමිසය නැත්තම් කියනවා උඩ කැලරි කියලා. මේ දිනවා පිරිමි කෙනෙක් ගෙන යට කලිසමක් නැත්තම් කියනවා යට කැලරි කියලා. කොහොමද ගෝල්පිය? අපි වගේ මේ කකුල තියන්න පුළුවන් ඉදිරිය මහලා දෙනවා නේ. දුවන්න බැරි වෙන තමයි මේවා මහන්නේ. ආ එහෙනම් මේ ඇඳුම දෙනවා. මේ ඇඳුම හරි සිද්ධි යනකොට අල්ල බලන්න දෙයි. ආ මේක ඇඳගත්තට පස්සේ කට්ටියගෙන අනේ සර් AC එකක් දැම්මා වගේ ඇඳුනේ. අම්මලා අපිට ආදරේ පුතාලට විශේෂයෙන් පුතාල දුවලට අම්මලා අපිට ආදරේ. ඒ නිසා තමයි අපිට අම්මලා ඒ වගේ ලස්සන පිගානවල ලස්සන කෝප්පවල ඒවල් දේවල් දෙන්නේ. අම්මා දෙනවා ලස්සන පිගානවලට බත් එක පොත්ත ගහලා දෙනවා නේද මගේ පුතේ? දෙනව නේද අම්මා? ඔව් අම්මා දෙනවා ආදරේ. අම්මලා අපිට ආදරේ අමතක කරන්න එපා. අම්මා තාත්තා දහ දුක් විඳින්නේ ඕගොල්ලන්ගා යහමගට ගන්න ඒව අමතක කරන්න එපා. ඒ අම්මලා තාත්තලා සත්‍ය අපාසා වේදන් කරන්නේ ඕගොල්ලන්ගා යහමගට ගන්න ඒව අමතක කරන්න එපා පුතේ. එහෙනම් අම්මලා තාත්තලා දෙනවා ලස්සන පිකාන්ත ඕගොල්ලන්ට බත් එක පොත්ත ගහලා දෙනවා. අනේ මගේ පුතේ බත් ටික කපා
පාලි වෙලා හොඳට පාඩම් කරපන්. ඒකනේ පුතේ කියන්නේ. අම්මා කියනවා නේද? ශිෂ්ටද? ආ ඕ හරි. ඒකයි පුතේ අම්මාගේ ඒ සිහින බිඳ දාන්න එපා. අන්න ඒ අපිට දෙන්නේ මේ වගේ පිඟංගල අපේ අම්මලා ආදරේ නිසා. අපිත් දෙනවා ලස්සන පිඟානුගේ කෝප් එකුයි. දැනලා තිබුණාද? ආ ඒ දෙන්නේ. ආ කවුරු ආවත් මෙච්චරයි මේ පිඟානයි කෝප්පේ මේ ඇඳුම් ටිකයි එයාගේ අතට දීලා තවත් එක් දෙයක් එයාගේ අතට හම් වෙනවා මුද්‍රා පෝච්චියක් ඒක අතට දීලා ඒ අයව මේ බන්දනාගාරේ ඇතුළට ගන්නවා. එතනින් එහා ජීවිතයක් නැහැ. අමතක කරන්න එපා. මේ බන්දනාගාරේ මෙතන ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ එතනින් එහා ජීවිතයක් නැහැ. කවුරුත් නැහැ. මල්සිතා කඩාගෙන යනවා. මේ ඇතුළේ සරනරුව අපිට කියනවා ඒ බව. අනේ සර් මට මෙච්චර යාළුවෝ හිටියා. අච්චර යාළුවෝ ඉන්න අරහි ඉන්න මෙහෙ ඉන්න. මට නෑදෑය මෙච්චර ඉන්න. අනේ සර් මාව බලන්න ඉන්නේ මගේ අම්මා විතරයි. ඔච්චරයි කියන්නේ. මාව බලන්න ඉන්නේ මගේ අම්මා විතරයි. ඒකයි පුතේ දුවේ අපි කියන්නේ ඔයගොල්ලන්ට අම්මා තාත්තා කියන දහන්න. හොඳින් හැදෙන්න. ඒ වගේ මේ ලෝකේ ජය ගන්න ඉගෙනගෙන. එච්චරයි අපිට ඕනේ. එහෙමනම් මේ අයව මෙතන ගිහට ජීවිතේ සම්පූර්ණ කරනවා. බන්ධනාගාර කියන්නේ සුන්දර ලෝකයක් නෙමෙයි. ඇයි? අද අපි බන්ධනාගාර කරගෙන කොහොමද දන්නේ? AC කාමර තියෙනවා. මෙට් දාලා තියෙනවා. ඇඳන් දාලා තියෙනවා. මෙට්‍රස් දාලා. එහෙම නේද මාධ්‍ය දීලා තියෙන්නේ? අහලා තිබුණාද එහෙම ඒවා? ආ ඔෆ්සෙට් එකකට. ඔව්. අහලා තිබුණා නේද ඒවා? නමුත් කවදා හෝ පෙන්වුවද ඒ ඇතුළාන්තයේ පෙන්වුවද කිසිම වාදයක් පෙන්වලා තියෙනවද බන්ධනාගාරයක ඇතුළාන්තේ? ඒ කියපු දේවල් තමයි අපේ මනසට දාගෙන අපි මේ සමාජගත කරලා තියෙන්නේ. ඒව තමයි මේ සමාජයේ තියෙන්නේ. බන්ධනාගාරේ හොඳයි. අන්න ඇතුළට ආවට පස්සේ තමයි හොඳගත් නරක තේරෙන්නේ. මෙතන දෙනකම් තේරෙන්නේ නැහැ කිසි කෙනෙකුට. ඒක අපි මේව සමාජගත කරන්නේ අන්නේ මන්ට මෙන්න. මෙන්න මේ එන්නු කාරණිය වෝසිර කරුවන් සැකකරුවන් හා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරේදී සිරකරුවන්ගෙන් විතරයි අපි වැඩ නොගන්නේ. අන් සෑම සිරකරුවෙක්ගෙන් අපි වැඩ ගන්නවා. හිතන්න එපා මේ බන්ධනාගාරයට ආවට පස්සේ නිකන් ඉන්න පුළුවන් ඒ කියලා. සෑම සිරකරුවෙක්ගෙන් අපි වැඩ ගන්නවා. අන්නේ දර්ශන සියලුම දර්ශන පෙන්නනවා අපි අර පෑ තුනේ වැඩසටහනේදී. ඒගොල්ලන් කොහොමද අපි වැඩ ගන්නේ කියන එක සම්පූර්ණ වැඩසටහනේ පෙන්නනවා ඒ ළමයි පාසල් වලදී. එහෙනම් එපමණ වැඩසටහනක් අපිට මෙතන කරන්න අමාරුයි. එහෙමනම් මේ අයව විදේශන පහට අවදි කරනවා. පහට අවදි කරලා හය වෙනකොට මේ සියලුම දොරටු විවෘත වෙනවා. වෙරතරලා මේගොල්ලන්ගේ එළියට ගන්නවා. ඊට පස්සේ දානවා වැඩාංශයන්ට. මේ සෑම වැඩාංශයක්ම මේ බන්ධනාගාර තුල ස්ථාපිත කරලා තියෙනවා. ප්‍රධාන මේ බන්ධනාගාර ආයතන 27න් ආයතන 15ක කර්මාන්ත කඩී දෙනවා. කර්මාන්ත, විෂ්කර්මාන්ත, සත්‍යපාලන සෑම අංශයක්ම දෙනවා. එහෙමනම් මේ අංශ තුන තියෙනවා. බැලිකඩ ගත්තොත් කම්බල් වීවින් මැවුම් ගෙතුම් සබන් නිෂ්පාදන කොල්තෙල් නිෂ්පාදන මේ කොවිදල් නිෂ්පාදන පාමිති නිෂ්පාදන ලීරුම් වංශ වඩු වැඩාංශ මේෂන් අංශ මේ සෑම එකක්ම තියෙනවා. මුද්‍රණ කටයුතු එයිට අමතරව තියෙනවා ලොන්ඩ්‍රි අංශයක. ඒ කියන්නේ රෙදි සෝදන්න. කවුද රෙදි හොදන්නේ? අපිද? නෑ සිරකරුවා. දෙයනේ කොච්චර කිව්වොත් ඒක කිව්වොත් ඒ වැලිකඩ ලොන්ඩ්‍රි ගැන කිව්වොත් ආසියාවේ තියෙන ලොකු ලොන්ඩ්‍රිය තියෙන කව කොහෙද? වැලිකඩ හිරගෙද ආසියාවේ ලංකාවේ. ඒ විස්තර පත්‍රවල කියා ඒ බලන්න. එහෙමනම් එපමණ වැඩ කතරාවක් අපි මේ බන්ධනාගාර තුන තියෙනවා. ප්‍රධාන බන්ධනාගාර තුන ඇතුළත් සහ ලංකාවේ තියෙනවා තරුණ වර්ධකරුවන්ගේ විශ්වවිද්‍යාල මධ්‍යස්ථාන දෙකක් ලංකාවේ. එකක් තියෙනවා මීගමුව පල්ලන්සේන කියන ප්‍රදේශයේ, අනික තියෙනවා බදුල්ල කල්දෙන කියන ප්‍රදේශයේ. මේකේ ඉන්නේ තරුණ වර්ධකරුවන් අවුරුදු 16 22 අතර පසුවන ළමයි. ළමයි අපි ළඟ නැහැ කියන්න එපා දැන්. ඒ ළමයි කියන කතන්දරය අහුවොත් ඔයගොල්ලන්ට මොන හිතේ ඉන්නේ? එච්චර දුක්වරයි. අම්මේ තාත්තේ අද මේ අපි මේව කරන්නේ මද්ද්‍රව්‍ය සමගම. මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් ඒවට ගියොත් ඒව පසුබ සහභාගියොත් එතනින් යා ජීවිතයක් නැහැ. මම මේ අම්මලා තාත්තලාට කියන්නේ. අපි ළඟ ඉන්න ළමයි. මට අහන්න ඒවට යොමු වුණොත් දරුවෙක් එතනින් යා ජීවිතයක් නැති බව ඒ දරුවන්ට පැහැදිලි කරන්න. මේවා අම්මේ තාත්තේ මේවා පැහැදිලි කරන එච්චර අපිට කාල සීමාවක් නැහැ. එහෙමනම් ඉතාමත් කටුකයි ඉතාමත් අමාරුයි. මේ සෑම අංශයකම මේ ඊට අමතරව ප්‍රාදේශීය ආයතන 10ක මේ කර්මාන්ත කටයුතු දැන් සිදු වෙනවා.
එහෙමනම් මේ අයව 6ට එළියට අරගන්නවා එළියට අරගෙන වැඩාංශයන් වෙත යනවා වැඩාංශයන් වෙත යවනත් එක්කම අපි ඇයට කන්න දෙන්න ඕනේ දෙන්න ඕනේ නේ දේශන කාම් කැම දෙන්න අපේ ඔපරේස වැඩ ගන්න ඉස්සෙල්ලා ආ දෙනවා මොනවාද හා පාන් ගෙඩියයි සම්බෝලයි එතනේ ආමේ හිනා පාන් ගෙඩියයි සම්බෝල අවුස 6ක පාන් ගෙඩියයි සම්බෝල හැදි දෙක එපොම අන්නේක කාලය යනකොට සින කරගෙන අනේ සර් අර මොයකට පොල්ලෙල්ලා ගියා වගේ සර් අද නම් උඩක බලගෙන ඇයි මේ කන්ට යතුරු දෙවිලා තියෙන්නේ නෑ දඩුමක් විදින්නේ එහෙනම් ඒ දෙන්නේ එයාට ඒ අපේ නියමිත ආහාර පංගුව වේල විතරයි අවුස 6 පාන් ගෙඩියේ සම්බෝල හැදි දෙකයි දුන්නා ඒක කෑවා නැත ඒකත් අරගෙන එයා යන්න ඕනේ හයා මාර වෙනකොට අදාළ එයාගේ වැඩංශයන් වෙත අන්න හයා මාරේ සිට අපි 11 මාර වෙනකම් වැඩ ගන්නවා නිකන් කියන්නේ නැහැ කවුරු හරි පුළුවන් නම් කියන්න වැඩ ගන්න අපි නැහැ කියලා මම ඒව රූපසටහන් සහිතව පෙන්නනවා දැන් එහෙනම් වැඩ ගන්නවා අන්න 11 මාරට නැවතත් එළියට ගන්නවා එළියට අරගෙන 12ට අපි දිවා ආහාර දෙනවා දීලා නැවතත් කාමරවලට දාලා වහනවා අන්න ඊට පස්සේ එළිය තියාන කන්න පුළුවන් නැත්නම් අතුල්ල කියලා කාලා ආපහු පස්සරු එකට නැවතත් මේක ළඟ ගණන් කරමින් එළියට ගන්නවා එළියට අරගෙන දානවා පුතේ සෙල්ලම් කරන්න නේ සෙල්ලම් කරන්න තෝන්නේ අවස ඉස්කෝලේ ගිහිල්ලාවිල්ලා නේ සෙල්ලම් කරන්න කමන්නේ පුතේ ඉගෙන ගන්න දානවා සෙල්ලම් කරන්න නෑ ආපහු දානවා යාව ආයි වැඩංශයන් වෙත එකට අන්න එකේ සිට නැවතත් පස්සරු 4යි 10 වෙනකන් අවසන් 4යි 10 වෙනකන් අපි වැඩ ගන්නවා නිකන් තියන්නේ නෑ ඔය කියන සුරංගනා කතා මේ ඇතුළට ආවට පස්සේ නෑ ඔය මාතේ කියපු මෙච්චර කාලයක් කරපු සුරංගනා කතා මෙතන නෑ එහෙමනම් අවසන් 4යි 10 වෙනකන් වැඩ ගන්නවා අන්න එහෙම වැඩ අරගෙන අපි 2017 වර්ෂයේදී පමණක් අපි මේ සිරකරුවන්ගෙන් වැඩ අරගෙන රුපියල් මිලියන 159ක ආදායමක් ගෙපෙව්වා මිලියන 159ක් මිලියන 159ක ආදායමක් උපයන්න මේ සිරකරුවන් කොපමණ වැඩ කන්දරාවක් මේ වන්දනාගාර තුල කරන්න ඇතැයි කියන එක දැන් මතකයට ගන්න මිලියන 159ක් කියන්නේ සුළුපටු ප්‍රමාණයක්ද නෑ මිලියන 159ක ආදායමක් අපි මේ වෙන විට ඒ මුගල් රජයට බාර දීලා අමාරු निष्पादने ඒ අවශ්‍ය පොල් තෙල් ටික ඒගොල්ලන් නිෂ්පාදනය කර ගන්නවා. ඇයි කුස්සියට පොල් ගේනවා? ඒ ටික මෙතන ලේනුවාට පස්සේ ඒ ටික වේලවනවා. ආපහු දානවා පොල් තෙල් නිෂ්පාදන අංශයට. පොල් තෙල් ටික ගන්නවා, පොල් තෙල් ටික දානවා සබන් අංශයට දෙනවා. සබන් ටික හදනවා ආපහු ඒගොල්ලන්ට. අපිට අවශ්‍ය කරන කෝවිදල් නිෂ්පාදන සියලුම දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන සියලුම කෝවිදල් නිෂ්පාදනය කරන්නේ ඒගොල්ලොමයි. ඊට අමතරව මේ ප්‍රදේශයේ කොළ ප්‍රදේශේ නම් අවශ්‍ය පාසල් වලට අවශ්‍ය කරන මේ කෝවිදල් සත්වන්තර අවශ්‍ය කරන ස්කෝවිදල් සියල්ලම අපි නිෂ්පාදනය කරන්නේ. එහිට අවතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම රෙදි හොදන්නේ වැලිකඩ බන්ධනාගාරයේ. කවුද සිරකරු? මේවා සමාජය දන්නේ. ඒකනේ අපරාධ කරන්නේ නේද? ඔව් මෙතනට ආවට පස්සේ තමයි එයාගේ දුක තේරෙන්නේ. ඒ නිසා තමයි අර කියලා තියෙන්නේ. ඉරගෙදර දුක දන්නවා නම් අපරාධ කරන්නේ නැහැ කියලා. එහෙමනම් ඉතාමත් දුකක් අන්න අවස 4යි 10යි මේගොල්ලන් එළියට අරගෙන අවස 4 මාර වෙනකොට තවත් ලස්සන ක්‍රියාවලියකට අපි දැන් මේ යොමු වෙනවා අවස 4 මාර වෙද්දී අපි මේ අයට වැඩ කන්න දෙනවා අහලා තිබුණා නේ නේ අවස 4 මාරට අපි අම්ම කන්න දෙනවා පුතේ ආ දෙනවද නෑ කොහේ අපි අම්ම කන්න දෙන්නේ හතරට නේ हतरा
හත්සයක විතර නැත්නම් අට විතර අර නාට්‍යයක් බලලා නේද? ඒක කළා තමයි තේින්නේ. නෑ, ඒක කියන්න බා මෙතන. හරි. දැන් හතරා මාට ගන්න දෙනවා. මේ අපි ආදරේ ඉන්නේ මේගොල්ලන්ට ඒ නිසා අපි හතරා මාට මේගොල්ලන්ට කන්න දෙනවා. ආදරේ කියලා හිතුවා. නෑ, තවත් එක් ක්‍රියාවලියකටයි දැන් මේ සරසෙන්නේ. හතරා මාට කෑම දුන්නා. ඒක කෑවා නොකෑවා කෑම එකත් අරගෙන එයා යා යුතුයි පහම ආරෙදි එයාගේ කාමර වෙත. මම දැන් ඉස්සෙල්ලා කී දෙනෙක් විතර ඉන්නයි කියලාද කිව්වේ? කාමරේ 6ක් විතර ඉන්නවනේ. දැන් හරි මහන්සියලා මේ අය එන්නේ. තුන් දෙනෙක් විතර කියනවා. අනේ මචං, අපිට නම් බඩගිනි. අපි කාලා තමයි ඇතුළට යන්නේ. ඇතුළට කාමරේට යනවා කියලා කියන්නේ. ඇතුළට යන්නේ. භාෂාව ඇතුළේ වෙනස්. දැන් තව තුන් දෙනෙක් කියනවා නෑ 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 මචං, අපි ඇතුළට ගිහිල්ලයි කන්නේ. අන්න තුන් දෙනෙක් බත් එක බෙදාගෙන ඇතුළට යනවා. තව තුන් දෙනෙක් කාලා එදේ තියාගෙන කාලා ඒගොල්ලත් එක්ක ඇතුළට යනවා. ඔන්න පහම ආර වෙනකොට මේ සියලුම දෙනා මේක ඇතුළට යොමු කරලාම ආරයි. මේ පහම ආර වෙනකොට මේ සියලුම දොරටු වහගෙන 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 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ දේ සියලුම පද්ධතිය ඒව දොරටු ඇහෙනවා. පස්සරු 6ට වැසු පසු තවත් දුකක් තමයි මේ බන්ධනාගාරය තුළ ඉතුරු වෙලා තියෙන්නේ. මේවා සමාජය දන්නේ නැහැ. මේවා සමාජය දන්නව නම් අද වැරදි කරන්නේ නැහැ. අන්නේ නිසා අපි මේ වැඩසටහන කරා විශේෂයෙන් දරුවන්ට දැනුම් කරන්නේ. මේවා සමාජය දන්නේ නැහැ. අපි කියනකොට නිදා ගන්නවද මගේ පුතේ? හා? 7-8 වෙලා නිදා ගන්නවද? පුතා නිදා කීයටද නිදා ගන්නේ? 8ටද? එහෙනම් ඕ දායකට නිදාගන්න පාඩම් කරන්නද? ආ කොහොමද ළමයි ඉතින් නිදා ගන්නවා 7-8 වෙනකොට නේද? පාඩම් කරාම පස්සේ නිකම්ම පාඩම් කරපන් කියලා නේද? ආව් එහෙම තමයි තා ශිෂ්‍යත්වයක් දැන්නේ නේද? හොඳට විභාග කරන්න ඉස්සර අපිට ඕනේ. ඕගොල්ලන් තමයි අපේ රටේ අනාගතය. ඕගොල්ලන් හැදුණ නම් අපිට ඒක ඕගොල්ලන් කියන දැන් රෑ 7-8 ඉඳලා අනේ අම්මේ මට දෙයි මතයි කියලා නේද? කියලා ආයෙත් එකවා කියන අම්මේ මට චූ බලයි ටොයිලට් එකට යන්න ඕනේ කියලා. අම කියන මාරෙන් මගේ පුතේ කියලා එක්කන් ගිහිල්ලා ඒ කාර්යයක් කරලා අන්න මෙට්ටේ දාලා දෙනවා, කොට්ටේ දාලා දෙනවා, ඇඳ හදලා දෙනවා මගේ පුතේ නිදාගනින් හෙට උදේටත් නැගිටින්න ඕනේ පාඩම් කරන්න. එහෙම කියලා නේද? ඕ මං දන්නවා කොහොමද? මාතෝ වාස්තලනේ ආයි අම්මලා එහෙමයි පුතේ අපිට ආදරේ. අම්මලා කොච්චර දුප්පත් වුණත් ඔයගලන්ට ලස්සන තැන් හදලා දීලා තියෙනවා නේද? ඒව අමතක කරන්න එපා. ඒ ඔයගලම යහපත් අනාගතයක් කරගෙන යන්න තමයි අම්මලාගේ මේ වෑයම, තාත්තගේ මේ වෑයම, ඒ වගේම ඔයගලගේ ගුරුවරුන්ගේ මේ වෑයම. එහෙමනම් අපි සියලු දෙනා නැගිටින්න යනවා. අපිට මේ වෙනකොට මගේ පුතත් විවාහ කරලා ගෙදර ඇවිල්ලා. මේ වෙනකම් අපිත් වැය තමයි කරලා ඉන්නේ. පස්සෙන් ඉන්න ඕනේ දෙමව්පියනි මේ දරුවන් පස්සේ. නැත්තම් අතින් ගිනිනු වුණොත් අද දරුවා කොහේ යනවද කියන එක අපි දන්නේ නැහැ. ඒක අපි මේ විශේෂයෙන් මේවා කියන්නේ. එහෙමනම් අපිත් රෑ 10 11 වෙනකොට සියලු කර්තව්‍යයන් අමාර කරලා, ඒ කර්තව්‍යයන් අමාර කරලා අපිත් යනවා නින්දට. අන්න රෑ 10ට විතර මේ එක්සිර කරුවෙක් කියනවා, අනේ සර් මට ටොයිලට් එකට යන්න ඕනේ, පොඩ්ඩක් දොර අරින්නකෝ කියලා. දැන් මේ දොරවල් ඇරෙයි. හා දොරවල් ඇරෙයි. අන්න තවත් දුක. එහෙනම් දෙයියනේ මේ සිර කරුවා ඒ කාර්යය කරන්න කොහොමද? අන්නේ ආඩ දුන්නා බන්ධනාගාර ගත වෙද්දී මුද්‍රා කෝච්චිය. අන්න අර 4-5 දිනක් ඇතුළාන්තයේදීම ඒ කාර්තව්‍යයත් කළා අර රුස්සලන් දෙන්නේ එකයි. ඒ කාර්තව්‍යය කළා වහලා තියන්න ඕනේ. මේවයි තාම දුක. දැන් කොච්චර සුවඳක් මේ කාමරේ හමනවා ඇද්ද? ආ ජීවන සුවඳ නේද? අනේ අර තුන් දෙනා දැන් කොහොම බත් විඳන් තුන කනවා ඇද්ද? ඕක තමයි ජීවිතේ. මේව සමාජය දන්නේ නැහැ. ඇයි? මේව සමාජගත වුණේ නැහැ. ඇයි? අපිට එදිනෙදා මුණ ගැහෙන සැකකරුවන්. ඒ කියන්නේ දින 7කට 14 වෙන 21 වෙන ගිය සැකකරුවෙක් ඒගොල්ලෝ ඉන්නේ මේ වගේ ශාලාවල්වල. ඒක කෙරවල දින ටොයිලට් එකේ තන්ට යන්න ඒගොල්ලන්ට පුළුවන්. නමුත් මේ දඬුවම් ලැබූ සිරකරුවන් ගරු අධිකරණයක් වගේ ඒගොල්ලෝ ඉන්නේ අඩි 6 9 කවර. ඒ වේ අර මාධ්‍යයෙන් ගිය ටොයිලට් එකක් ඇතුලේ තියනවද? ආ නෑ, තව සුළු මොහොතකින් බලා ගන්න පුළුවන්. ඇත්ත දර්ශන පෙළ යද්දි
මේ මාධ්‍යෙන් කියපු දේවල් අපි මෙච්චර කාලයක් ඇව්වේ බොරු නේද කියන එක තව සුළු මොහොතකින් බලා ගන්න පුළුවන්. ඒක අපි මේවා සමාජ කර කර අපිට එල්ලුම් ගහට ගිය කෙනෙක් කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. ජීවිතාන්තයට ගිය කෙනෙක් දකින්න හම්බෙන්නේ නැහැ. සමහර විට අවුරුදු 10 15 ගිය කෙනෙක් කලාතුරකින් හම්බෙන්න ඉඩ තියෙන. නමුත් මම දැන් සමාජයෙන් අහනවා ඒ කිසි කෙනෙක් කියලා තිබුණාද? අනේ මචං මේ බන්ධනාගාරය කියන්නේ මේකක් මේ වගේ දුකක් මේ වගේ කටුකක් බලනම් වැරදි කරන්න එපා කියලා මේ සමාජයට කියලා දෙනවා. කණාර කියලා දෙනවා. හා කියලා දෙනවා නෑ කියලා ලැජ්ජයි. එහෙමනම් එච්චර දුකක් මේ බන්ධනාගාර වල තියෙන. ඒක අපි මේ මුල සිට පැහැදිලි කරේ මේ බන්ධනාගාරයේ තියෙන කටුකක් වෙන. එහෙමනම් කෙටියෙන් හෝ දැනගත්තා මේ බන්ධනාගාරය තුල කොපමණ දුකක් කොපමණ කටුකක් ඇද්ද යනවා. දැන් බලන්න ඕනේද එල්ලාම ආකාරය ඔප්පා පරි මෙන්න මේ ආකාරයෙන් එල්ලුම් ගන්න නියමෝසිර කරුවා කල් ගත කරනර ඒක එය මේ කාලේ මේ ආකාරයෙන් කල් ගත කරද්දී එයාගේ දිනෙන් දින මෙයාගේ දඬන කාල සීමාවට ඒ කියන්නේ එල්ලුම් ගහවෙත එන දිනේ දක්වා ළඟා යනවා. අන්නේ ළඟා වෙනවත් එක්කම අපි මෙයාව දැනුවත් කරනවා දින 7කට කලින් අපි මෙයා දැනුවත් කරා ඔබ අහවල් දවසේ එල්ලා මරනවා. දවස් 7කට කලින් තමයි මෙයාව අපි දැනුවත් කරන්නේ. අන්නේ දැනුවත් කිරීමත් සමගම වැලිගිරණම් මෙල්ලුම් ගහක් නිර්මාණය කළ දින මේ බන්ධනාගාර සංකීර්ණයේ වැලිගිර බන්ධනාගාරයේ චැපල් කියන අංශයේ C3 කියන කොටසේ අවසන් අදියරේ. එතෙන් පටන් 7 වෙනි කාමරේට මෙහාට 7 වෙනි කාමරේට දාලා මෙයාව වහනවා. වහලා තියනවා. අන්නේ එහෙම තමයි අපි යාගේ හිතාදන්නේ. මොකද අපිට කෙනෙකුට මූණට කියන්න පුළුවන් ඔබ හිත මරනවා ලෑස්තියම මැරෙන්නේ කියලා. කියන්න පුළුවන්ද කෙනෙකුට? එයාගේ කොප අපෝමාරකරි මෙයා අසනීප වෙන්න පුළුවන් බරපතල සතුට නැත්තම් මැරෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගන්න. මොකද ගරු අධිකරණයක් එවකට ලංකාවේ ක්‍රියාත්මක කරන්න. අන්න ඒක වළක්වාගෙන එයාට දෙනවා දින 7ක කාල සීමාව. අන්න දෙයියනේ දින 7ක වරම් තියාගෙන ජීවත් වෙන්න වරම් තියාගෙන මෙයා යනවා 7 වෙනි කාමරේට. 7 වෙනි කාමරේට දීලා දවස් ඉදිරියට කියනවා. ගන්න විදියට ඊළඟ දවසේ අරනු කුඩුවේ දොරේ එළියට ගන්නවා 6 වෙනි කාමරේට දානවා වහනවා ඊළඟ දවසේ එනවා එළියට ගන්නවා 5 වෙනි කාමරේට දානවා වහනවා. ඒක බලා ගන්න පුළුවන් තවසුළු මොහොතකින් ඒ ක්‍රියාවලිය කොහොමද කියන එක. ඇත්ත ඇත්ත සිටි. එහෙමනම් මෙයාව එහෙම දාලා වහලා වහලා ඉදිරියට ගියා. 6යි 5යි 4යි 3යි 2යි 1යි නොදෙනිමත් වෙනවා මේ අවසාන කුටියට මෙයා. මෙන්න මේ අවසාන කුටියේ ඉන්න මේ සිර කරුවාගේ අපේ විශේෂ ක්‍රියාත්මකම් කිහිපයකට අපි මෙයා බාධා දෙනවා. පළවෙනි ක්‍රියාකරම තමයි මෙයාගේ බර මැනගෙන. බර ඉතාම වැදගත්. අන්නේ බරට හරියන්න වැලි අරගෙන වැලි වලින් වැලි පොට්ටක් පහා ගැනීම තමයි අපේ පළවෙනි කාර්යය. මෙයාගේ බර සමාන වැලි පොට්ටක් සාදාගන්න. අන්නේ මෙයාගේ බර 50ක් නම් ඒ 50ට හරියන්න වැලි අරගන්නවා වැලි පොට්ටක් හදාගන්න. ඊට පස්සේ මෙයාගේ උස මැනගන්නවා. බරහා උස. මෙන්න මේ බරහා උසට ලැබෙන අපිට දත් සටහන. අන්නේ සටහනට අනුව තමයි පසුදින මෙයාව එල්ලන කමේ උස් පහත් කරන්නේ. ඒ කියන්නේ බර වැඩි පුත් කෙනෙක් වැඩි ඉන්නෝනේ මේ මට්ටමට මේ ඉඳන් හෙටි දුරක් බර අඩු පුත් කෙනෙක් නම් ඊට වඩා වැඩි දුරක් ඒක විග්‍රහ කරලා තියෙන රාත්තල් 200ක් නම් මේ බර පුත් කරයා මේ මට්ටමේ ඉඳගෙන අඩි 5ක් වැඩි යුතුයි. මෙයා රාත්තල් 112ක් නම් මේ බර පුත් කරයා මෙයා වැටෙන්නෝනේ මේ මට්ටමේ සිට අඩි 8මාරක් පාතර. මෙන්න මේ අඩි 5ක් අඩි 8මාරක් අතර පාර්ථමේ ඉඳලා තමයි එදා සෑම සිනහවෙකම එල්ලන බැරුවේ. එහෙමනම් එදා අවසාන දවසේ එල්ලන බරපු සිනහ කරව ඇද්දුවා. එයාගේ බර රාත්තල් 115යි එයා වැටුණා අඩි 7යි අඟල් 11ක් පහළ දෙනින්. ඒක බලා ගන්න පුළුවන් තවසුළු මොහොතකින් ඒ தත්ත්වයන් සියල්ලම ඇත්තෙල්ලුම් ගහේ අදටත් සටහන් කළා තියෙනවා. එහෙමනම් එයා වැටෙන කාල සීමාව අපි තීරණය කරගත්තා. මම මේ දැන් කතා කරන්නේ කොයි දවස ගැනද? අන්තිම දවස ගැන. මෙන්න මේ අවසාන දවසේ අවසන් මේ කාලෝරා කිපයේදී අපි අපේ දෙපළසෙන් මෙයාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කළ දෙන්න සූදා. ඕනම කෙනෙක්ගේ අවසාන කැමැත්තක් කියන එක තියෙනවා. ඒකත් ඒ පුද්ගලයාටත් ආයිති. එහෙනම් අවසාන කැමැත්ත අපි ඉෂ්ට කළ දෙන්න දැන් සූදානම්. මෙයා අවසාන දවසේ ඉන්නවා නම් සර් මට රසවත් ආහාර වල කියලා දෙන්න මට හෙටින් පස්ස ගන්නම් වෙන්නේ නැහැ කියලා එයා කියනවා නම් අපි ඒක කියලා දෙන්න සූදානම්. මෙයා ඉන්නවා නම් මෙයා බන්ධනාගාර ගත වීමට පෙර හොදට වී පුද්ගලෙයි. එල්ලලා සර් මට බොන්න බෝතලයක් ගෙනත් දෙන්න වතුර. එහෙනම් මොනවද ඉල්ලන්නේ මේ?
ආරක් උදෙනවද වන්දනාගාරේ තහනම් දෙනවද දෙනා දෙනා මං මොන්නත් කිල්ලලා ඉච්චර කපේ වේපයිනේ දෙනානේ ඒ වටා යොමු වෙන්න එපා විශේෂයෙන් දරුවන්ට මං කියන අපිට මේ කොන්ද කෙලින් කියන්න කතා කරන්න පුළුවන් මගේ තාත්තා මට එක දෙයි මට කිව්වේදා මමත් ඔය ඉස්කෝලේ සියලුම දේවල් කරා ශිෂ්‍ය වටකට ඉගෙනනම ගියා එදා මගේ තාත්තා කිව්වේ උතේ මේ තාත්තා බලන දරුවන්ට කියන්නේ මේවා පිළිපදින්න අම්මා තාත්තා කියන දේ පිළිපදින්න ඒකයි අපිට ඕනේ මගේ දරුවත් එහෙමයි අදට ඕන දෙයක් අපිට ඇවිල්ලා කියනවා පාසලේ වෙන සියලුම දේවල් මට නැතත් අම්මට කියනවා අම්ම මට රැයට කියනවා මම යනකොට රැය වෙනවා කරාද යනවා එහෙමයි අපි යාළුවෝ වගේ ඉන්න ඕනේ එහෙමනම් මෙයා ඉදලා මත් පැන් දුන්න දෙනවද බෑ තහනම් නමුත් මෙයාගේ ඒක නම් ඉල්ලන්නේ අපි දෙනවා අපේ වෛද්‍යවරයා අනුමත කරන අවුස ප්‍රමාණය පමණක් මෙන්න මේ අවුන්සය මොහුවට ලබා දෙනු නැත්නම් මේ අවුන්ස දෙක මොහුවට ලබා දෙනු එපමණයි අවුන්සය කියන්නේ කොහොමද ආන්නේ ඉච්චරයි එහෙමනම් මෙයාට දෙනවා හැබැයි වෛද්‍යවරයා කිසි විටකත් මෙයා පරීක්ෂා කරලා බලලා කිව්ව මෙයා හෙට එළිදුම් ගහට නියමුස් වෙන කරුවේ ඒ නිසා මත්පැන් දීම සුසු නැහැ කියලා අපේ වෛද්‍යරයා ප්‍රතික්ෂේප කරොත් ඒ දේ විතරක් මෙයාට ලබා දෙන්නේ නැහැ නැත්නම් ඒකත් මෙයාට ලබා දෙනවා හරි දැන් මෙයා කෑව බිව්වා තවත් ඉල්ලීම් ගණනාවක් ඉල්ලනවා මම මේ දැන් කතා කරන්නේ කොයි දවස ගැනද හා අන්තිම දවස ගැන අවසාන දවසේ අවසන් මේ කාල හොරා කීපේදී මෙයාට මෙයාගේ කාව දකින්න කාව බලන්න දැන් මෙයාට උමනාවේ කාව දැක්කේද පුතේ හා උමනාවේ ඇහුන්නේ අම්මයි තාත්තයි හා උමනේ හයිය කියන්න පුතේ අම්මවයි වෙන කවුරුත් නෙමෙයි එදා සෑම සිරකරුවෙක් නිල්ලලා තිබ්බේ එයාගේ බිරිඳ දරුවෝ නෙමෙයි අම්මා ගෙනත් දෙන්න බලන්න අන්න ඒක අපි කියන්නේ අම්මා අම්මා තාත්තා කියලා දෙහන්නේ කියලා ඒ වගේ මුගුරු කියන දෙයාලා හොතර හැදෙන්නේ මෙයාට මතක් වෙනවා කොච්චර ගැව්වත් අම්මව මෙයා හිතන්නේ අම්මව මෙයාට පෙන්වන්නේ ළඟම ලේඤාතින් විතරයි අම්මා තාත්තා දුව දුවරෝ දුව දරුවා හා බිරිඳ සහෝදර සහෝදරිය වෙන කවුරුත් මෙයාට පෙන්වන්නේ නැහැ හැබැයි ඒ වෙන්නත් අපිට අවශ්‍යයක් තියෙන්නේ මෙයා කැමතුනොත් විතරයි. මෙයා අකමැති වුණොත් මට මගේ අම්මා තියා මට කාව බලන්න ඕනේ නැහැ සර් මම හිතේ ඉන්න උදාහට යනවා කියලා මෙයා කිව්වොත් අම්මා ඉරගේ ළඟට අඬාගෙන ආවත් අපිට පෙන්වන්න අවශ්‍ය නැහැ. මොකද මෙයාගේ සුව කැමැත්ත තියෙනවා. මෙයාගේ හිත හදාගෙන ඉවර නම් මෙයාගේ ඥාති බලන්න ඕනේ නැහැ කියලා මෙයා කියනවා නම් අපිට පෙන්වන්න අවශ්‍ය නැහැ. මෙයාගේ සුව කැමැත්ත තමයි මේ දේවල් පෙන්වන්නේ. දැන් මෙයා අම්මා තාත්තාත් බැලුවා. කෑව බිව්වා. අවස් වෙනකොට තවත් ඉල්ලීම් ගණනාවක් ඉල්ලනවා දැන් මේ පුද්ගලයා නිදහස් කරන්න සර් මාව ඉල්ලයිද ඉල්ලයිද අවසන් කැමැත්ත ඉල්ලයි දෙනවද නෑ එවකට ලංකාවේ ක්‍රියාත්මක කරේ කරු අධිකරණ තීන්දුවක් ඒකට පිටුපාන්න අපිට බෑ ඒවන ඒ නියෝගට පටහැනි දේවල් අපි මෙයන් ලබා දෙන්නේ ඒ නියෝගට අයිති දේවල් විතරයි අපි මෙයන් ලබා දෙන්නේ එහෙනම් මේ දවසේ ඉතාම වේගෙන් 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 දෙවිගේ ගෙවිගේ ගෙවිගේ නේනම් පවසන උර තවත් ඉතා මානසිකව මේ පුද්ගලයා ඉන්නවා. මොකද අපිට යම්කිසි කරදරයක්, ප්‍රශ්නයක්, මොකක් හෝ සිද්දැවුලක් මේ අපේ සිතට ඇතුළු වුණොත් අපි ඒකට කොහාට සාණයක් බලාපොරොත්තු වෙන්නේ? පන්සල්. හා? අයියෙන් කියනකො? පන්සල්. ආ පන්සල් පල්ලි මතක් වෙන්නේ ඔය දේ විලාවට විතරයි දෙයියනේ. අපේ ජාතියේ බොරු කියන්න ඕනේ ඒක තමයි ඇත්ත. මොකද මේ අපි නෙමෙයි කියන්නේ ළමයි. මේ කොළඹ නෙමෙයි නේද? මං ඉන්නේ. නෑනේ. කොළඹ නෙමෙයි නේ. අපි ශ්‍රී ලංකාව පුරාම යනවා. කියන්න ගණ ගැටුවේ මේ කොළඹ දිහා. අපි විශේෂයෙන් මේ වැඩසටහන කරද්දි මේක වසර දෙකකට පමණ පෙර මේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා පාසලක වැඩසටහනක් කරා අපි ඇතුළු. එදා හිටියා අතවසරේ ළමයි එක 25ක් විතර තමුන්ගේ ආගම අදහන්න ඒ දහම් පාසල් නොවන ළමයි. මම මුලින්ම අහන්නේ ඒක. එක ළමයෙක්ගෙන් නැගිට්ටවල ඇහුවේ ඇයි පුතේ දහම් පාසල් යන්නේ නැත්තේ? ඒ ළමයා එක හදිස්සි කිව්වේ අනේ මගේ අම්මා යවන්නේ නෑ මාව දහම් පාසල්. අනේ එහෙම කරන්න එපා දෙමෝ පියනේ. අම්මේ තාත්තා එහෙම කරන්න එපා. අද දහම් පාසල් යවන්න ඉරිදට
මේ අමතර පන්ති යවන්න එපා තමුන්ගේ ආගම උගන්වන්න ඒ ආගමික ස්ථානෙට යවන්න ඒක වෙන්නේ නෑ අද ඒක වෙන්නේ නෑ තමුන්ගේ ආගම අදහන්න යවන්න මේ ආගම දහම නැතිවෙන්න තමයි අද මෙපමණ සංඛ්‍යාවක් අපරාධ වෙන්නේ ආගමක් අදහන්නේ ඔහෙ විභාගාත යන්නේ අද ඒකයි වෙලා තියෙන්නේ ඒ නිසා තමුන්ගේ ආගම අදහන්න යවන්න අන්න දැන් තමයි මෙයාට ආගමටක් කියලා කියන්නේ මේ අන්තිම මොහොත දැන් තමයි ආගම දකිලා මෙයා ආගම දාම ඇදවුවා නම් ඒ කියාදුන නිසි මාර්ගයේ මෙයා ගිහිලා තිබුණා නම් අද මෙයා මෙතනට ඇයිද නෑ ඉන්නේ නෑ ආගම දාම ඇදවුවේ නෑ ඒ කියාදුන නිසි මාර්ගයේ කියන්නේ ආගම දහමට පටේනිය වැරදි කළා ගරු අධිකරණයක් මගින් දඬුවම් ලැබලා අවසාන දවසේ මෙයාට මතක් වෙන මෙයාගේ ආගම මෙයා මොනවා හෝ ආගමේද අන්නේ ආගමික පූජකවරේ බන්ධනාගාරය තුලට ගෙන්නලා මෙයා ඒ ඉන්දනවත් දිවස් සියල්ල කරන්න ඉඳලා සලස්සන දෙනවා මෙන්න මේ දවස ඉතාම වීගෙන් 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 වීගෙන ගියා අමාරු වුණා දැන් මේ මොන දවසට උදාවෙන්නේ හා අන්තිම ඒ වෙන දවසට දැන් උදා වුණා මෙන්න මේ පුද්ගලයන්ව ඒවකට එල්ලා මැරුවේ එදින උදෑසන 8යි 5ට පෙරවරු 8යි 5ට මේ පුද්ගලයන් එල්ලා මැරෙන්නේ අන්නේ 8යි 5ට පැයකට පමණ පෙර අපි මෙතන තවත් ක්‍රියාවලියක් සිදු කරලා බලන්න ඕනේ. මොකද අපි පෙරදින හදාගත්ත මෙයාගේ බරට සමාන වැලිකොට්ටයක් අන්නේ වැලිකොට්ටේ කීමත් කරලා ලිකොන් දාලා මේ ඉවරය මේ අතර ක්‍රියාත්මක කරලා බලනවා. ඇයි අපි එහෙම බලන්න ඕනේ? වැඩ කරනවාද කියලා බලන්න ඕනේ ඇයි? එකපාරින් මරක් කෙල්ලන මරන්න ඕනේ ආපහු දෙපාරක් කෙල්ලන්න බෑ නීතියක් නෑ අධිකරණ නියෝගය තියෙන්නේ එකවර එල්ලා මරන මෙන්න මේ නියෝගය තමයි එවකට ලංකාවේ ක්‍රියාත්මක කරේ අන්න ඒ නිසා බලන්න ඕනේ තව සුළු මොහොතකින් එල්ලන පුද්ගලයා අන්නේ වාරෙන් එකපාරින් එල්ලලා මරන්න එහෙමනම් අපි ඒක දැනගන්න ඕනේ මෙයාගේ බරට සමාන වැලිකොට්ට එල්ලලා මේ අඩි ගාන පහතට යනවද මේ කඹේ හොදයිද මේ liver එක වැඩ කරනවද මේ පියන් දෙක නිස්සියාකාරයෙන් liver එනවද මේ වැඩ කරලා මේ පද්ධතියෙන් මේ liver එක ක්‍රියාත්මක කරන පස්සේ මේ පද්ධතිය නිස්සියාකාරයෙන් ක්‍රියාත්මක කළා තව සුළු මොහොතකින් මේ ඉල්ලන පුද්ගලයා අනිවාර්යෙන් ජීවිතක්ෂණපත් කරන බව අපි තහවුරු කරගත යුතුයි ඒකයි අපේ රාජකාරිය හරි අපි ඒක දැනගත්තා තව සුළු මොහොතකින් අනිවාර්යෙන් මේ පුද්ගලයා ජීවිතක්ෂණපත් වෙනවා ඒකේ කතා දෙකක් නැහැ හරි දැන් අපේ කටින් සම්පූර්ණයි මේ කාර්යය අපාරයි මෙන්න මේකට යම් කිසි කාල සීමාවක් අපිට මිලංගුණා තවත් සුළු කාල සීමාවක් තියෙනවා අපිට ඉතිරි වෙලා මෙන්න මේ කාල සීමාව තමයි එවකට බන්ධනාගාරයේ ඉක අමානුෂ රාජකාරි මොකද මේ පුද්ගලයා මේ මතට ගෙනේ මේක තමයි අමානුෂ රාජකාරි ඊට පස්සේ අපි මෙන්න මේ අවස්ථාවේදී අපි යාඩ දෙනවා මෙන්න මේ විශේෂිත දෙනවා තව විනාඩි කිහිපයකදී මේ අතම දෙනවා මේ විශේෂිත දෙනවා මේ අඳුම නිර්මාණය කරන්නේ එදා වැලිකඩ නම් වැලිකඩ හිරගෙදර ගෝගම්බර නම් ගෝගම්බර හිරගෙදර ඒ කියන්නේ මේ රෙදි ප්‍රාදේශීය වෙනද කුලේ නෑ මම ඉස්සර මතක් කරා මේ රෙදි වලට අවශ්‍ය කරන අමු කමු නූල් ටික අපි පිටතින් ප්‍රාදේශීය වෙනද කුලේ අදලත් මෙදි ගන්නවා අදලත් මේ රෙදි කියන්නේ යන්නේ ඒ ආකාරයට ඒ කියන්නේ 10න් එක 20න් 10න් දෙක 10න් එකයි 20න් දෙකයි කියන අමු කමු නූල් ටික ප්‍රාදේශීය වෙනද කුලේ මිලදීගෙන අපේ විවිධාංශයට දීලා ඒ සිර කරුවන් ලව්වා මේ රෙදි ටික විහලා ඒ රෙදි ටික ලැබුම් වංශයට දීලා මේ ඒ සිර කරුවන් ලව්වා මේ ඇඳුම මහලා මේ සහෝදර සිර කරුවන් විසින් මෙයාට එදා ලබා දුන්නා අන්න එහෙම තමයි එදා ඒ අංශ දෙකට අපි මතක් කරේ ඒ අංශ දෙකට කිව්වා දැන් ඇවිල්ලා ඉන්නේ සුළු දඬුවම් වලට තව දුරටත් වැරදි කරලා ආවොත් එල්ලුම් ගහ අරගෙන ආවොත් ඇඳුම මහන්නේ මේ ස්ථානයේ කියන එක තමයි එදා ඒ මතක් කරේ එතනදිත් කිව්වා තවත් දුරටත් වැරදි කරන්න එපා කියලා තවත් එක් දෙයක් එදා සිද්ධ වුණා මොකද්ද පෙරදින මෙයාගේ බරමැන්න කුසමැන්න ඇයි එයා ජීවත් සිටීදීම එයාගේ විදී පෙට්ටිය හදන්න අදාළ වඩු අංශයේ එයාගේ විදී පෙට්ටිය හැදුවා ඒ මෙයා අඩි 5 අඟල් අතර නම් අඩි 5යි අඟල් 4 තමයි මේ විදී පෙට්ටිය හදන්නේ නිකන් ලෑලි පෙට්ටිය අඟලක්වත් වැඩි කරන්නේ නැහැ එහෙමනම් ඒ ලෑලි පෙට්ටියත් හදලා දෙන්න දැන් අපි ජීවත්ව සිටියේදී අපේ විදී පෙට්ටිය අපේ අතුමත් පහලා තිබුණොත් අපිට මොන කලක් උදා වේද නමුත් එදා ඒ දේ සිද්ධ කළා මේ ඇඳුවත් පහල ඉවරයි විදී පෙට්ටිය හදලා ඉවරයි දැන් මේ ඇඳුම දෙනවා බලන්න තව සුළු මොහොතකින් මේ ඇඳුම දෙන ආකාරය කොහොමද කියලා මේ ඇඳුම දෙනවා මෙන්න ජන්තු දැන් පොගේ ඇඳුම දැන් මේකත් ඇඳගෙන පාරෙන් එල්ලුම් ගහට කියලා දෙනවා ඇඳුම ඇඳගෙන එයි නේද
ආ සර් මගේ ඇඳුම දෙන්න මං ඇඳගෙන එන්නම් කියයි නේද? අඳීද? අර ඇඳුම අඳීද? හා? නෑ ඇයි ඒ මරණයට? බයයි නම් වැරදි කරන්න එපා අපි සමාජයෙන් ඉල්ලන්නේ යන්නේ ඒකයි. මේ වැඩසටහන හරහා අපි කියන්නේ ඒකයි. බය නම් වැරදි කරන්න එපා. මේිට නෙමෙයි මේ වන්දනාගාරය ඉතා හටුයි අමීරි. ඒකයි අපි කියන්නේ වැරදි කරන්න එපා කියලා. මෙයා අඳින්නේ නෑ. අඳින්නේ නැත්තම් බල්ලෙන් හරි අඳවනවා වෙන කරන්න දෙයක් නෑ. බල්ලෙන් හරි අඳවනවා. එහෙමනම් බල්ලෙන් හරි අඳවත් ජන්තු දැන් වරෙන් කාට කිව්වොත් එයිද? ආ සර් මං ඉන්නම් පොඩ්ඩක් ඉන්න කියයි නේ. එයිද? නෑ ඉන්නේ නෑ. ඇයි ඒ අපි අපේ ජීවිතේට අපි අපේ ජීවිතේට ආදරේ වගේම තමයි මෙයා සිර කරුත් කරන මෙයා මිනිස්සෙක් නෑ. මෙයාගේ ජීවිතේට ආදරේද අයියනේ. මෙයා බලන්නේ තව දවසක් දෙකක් සුමාන මාසයක් අවුරුද්දක් ජීවත් වෙන නමුත් අපිට ඒකට ඉඩ තියලා නෑ. ඒ නිශ්චිත කාල සීමාවෙදී අපි මෙය අවසන් කළ යුතුයි. මෙයා ඇඳගත්තට පස්සේ ඉතාමත් කලබලකාරී දැස් ඇසුරම මෙයාව පාලනය කරගන්න බැරි තත්ත්වයක් මෙයා උදා කරනවා. මේ හිතකේ කඩාගෙන යන්න පුළුවන් නම් ඒකත් ඔය ඉච්චර තරද වෙනවා. ඇයි? මරණ බිය කාඩුද නැත්තේ. අපරාධ කරනකොට මෙයා මේව හිතුවේ නෑ. මෙයාට ඒ වගේ දඬුවමක් සිදුවේ කියලා. මෙයාව එහෙනම් පාලනය කරගත යුතුයි මේ ස්ථානයට ගෙනීම සඳහා. එහෙනම් එයාව පාලනය කරගන්න අපි එයාගේ ඉනර දානවා මෙන්න මේ වදපටිය. දාන විතරක් මැදි මේ ඉනර දාලා ඉවරලා මේ මාංශු දෙක අත් දෙකට දාලා ඉවරලා අත් දෙකත් ලොක් කරනවා මේ ලොක් දෙකෙන්. අන්න අර ආකාරයෙන් ඉන්නේ. මේ සියලුම දෙනා දකින්නේ 1976 පෙර එල්ලු ගාඩන් නිවසේ කරුවන්ට පළඳු වදපටිය. මේ තුලත් එදා මිනිස් ජීවිත 500ක් විතර එදා බෙලි දීලා දානවා කපුල් දෙකට වතු කරපටිය දාලා කපුල් දෙකක් ලොක් කරනවා මෙන්න මේ ආකාරයේ විදිහට. ඒ මේ මෙන්නලා තියෙන්නේ බද්දපටි හා වතු කරපටි දෙකම දාලා එල්ලපු අවස්ථාව. අන්න එනම් මේ විලංගු යෙදුවත් එක්කම අපිට අපේ ග්‍රහණයට මෙයව හසු කරගන්න පුළුවන් වුණා. තව දුරටත් මේකෙන් බේරෙන්න පුළුවන් හැකියාවක් තියෙද මේ පුත්කලට? නෑ බේරෙන්න බෑ. මේ යෙදුවත් එක්ක ක්ෂණිකෙන් මේ වේදිකාවට ගෙනෙනවා. ඒ ගෙනවත් එක්කම අල්ගොසවා ගෙනත් එක්ක මේ ඉස්සාවරේ දානවා ගෙනට තුන්කු දානවා රාජකාරී ස්ථානයේ මේ දේ ඉවර කරන දේනවා. මෙන්න මේ ගේන අවස්ථාවේදී එවකට මේ සිර කරුවන් අපේ පැරණි නිලධාරීන් කියලා තිබුණාලු. මගේ අම්මා කියපු දේ ඇහුවා නා සර්. මගේ තාත්තා කියපු දේ ඇහුවා නා. අද මට මේ දේ වෙන්නේ නෑ කියලා එල්ලුම් ගන්න ගිය පුද්ගලයෝ එදා ලංකාවේ සිර කරුවෝ ඉඳලා තියෙනවා. ඒකයි අපි විශේෂයෙන් දරුවන්ට කියන්නේ අම්මා තාත්තා කියලා දෙහන්න හොඳින් හැදෙන්න. ඒ වගේම ඔබලා ගුරුවරු කියන දේ අලමති කරගෙන මේ රටේ යහපත් උදෙසින් මෙච්චරයි අපිට ඕනේ පුතේ. අපි ඒකයි මේ වැඩසටහන හරහා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කරන්නේ. ඒවා අද අපිට ඔප්පු කරලා තියෙනවා ඒ දුර පළාත්වල ඒ විද්‍යාල්පතිවරු ගුරුවරු මෑණිවරු ගුරුපියවරු අපිට කතා කරලා කියලා. අදට නම් මේ වගේ අද අපේ පාසල කියලා මේ වැඩසටහන පවත්වපු පාසල ඒ දරුවා අපිට කියලා තියෙනවා. අනේ සර් මම අද මෙච්චර රස්සාව හොඳ රස්සාවක් කරනවා සර්ලා. ඉදා මං සර්ලා කියපු දේ අහුවෙ අන්න එච්චර අපිට ඕනේ. ඒ සතුට විතරයි අපිට තියෙන්නේ. නැත්නම් මේකෙන් අපිට ඇත්ත දෙයක් නැහැ. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන හරහා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කරන්නේ මෙන්න මේ මට්ටමේ දේවල්. ඒවා පැහැදිලි කරන්නේ. එහෙනම් මෙයාට මේ දැස් සියලුම වෙලංගු යදලා තියෙන්නේ. මෙතනට ගෙනාව ඉස්සාවර දැම්ම කෙරට තොම්බ වැටුණා අල්ගෝසේ යනවාගේ රාජකීය ස්ථානයට. හරියට මටයි පාට එදා මේ දණ්ඩනේ ලංකාව සිද්ධ කරා. හරියට මටයි පාට වෙනකොට අපේ මේ නිලධාරි මණ්ඩලම සැදී පැහැදිලි සිටියේ වන්දනාගාර ප්‍රධාන අධිකාරිතුමන් ප්‍රධාන අධිරතුමන් හා ඉල්ලුම් ගන්න නියමු සිරකරුවේ ගරු අධිකරණයක් මගින් වන්දනාගාර ගත කරද්දී අපේ නිලධාරි දෙදෙනෙක් විසින් බාර ගැනීමක් කරනවා. වෙන වෙන නිලධාරි දෙදෙනාගෙන් එක්කෙනෙක් මේ අවස්ථාවට ගෙනලා මොකද මේ නිලධාරිවරයා තමයි අපිට තහවුරු කරන්න ඕනේ.
අහවල් කරු අධිකරණයෙන් එල්ලුම් ගහන නියමෝචන කරුවා තමයි අද මේ මැත්තේ සිටගෙන ඉන්නේ කියන එක තහවුරු කරගන්න තමයි මේ නිලධාරීවරයා ගෙන්නන්නේ බාරගත නිලධාරියා ඊට අමතරව ඉන්න ප්‍රධාන වෛද්‍යවරයා හා අලුකුසා දැන් සියලු කටයුතු සූදානම් කරලා දින් තව තප්පර කිහිපයක් හරියටම 8:05ට අපේ අධිකාරිතුමා විසින් විජයකින් දැනුම් දෙනවත් විජයකින් දැනුම් දෙන්න කතා කරන්නේ මේ අවස්ථාවේදී විජයෙන් දැනුම් දෙනවත් එක්කම අලුකුස සිසිල් කරන්නේ මේලිවරය මේ අතර අධිනික පමණයි දැන් බලාගන්න මේ පුද්ගලයාට මොකද වෙන්නේ කියලා 1976 ජූනි 23 වෙනිදා වැලිගඩ බන්දනාගාරයේදී අවසන් රටාට එල්ලීමක් සිදු කළා. එදා එල්ලුවා තිස්සමහරම් ප්‍රදේශයේ යෝධ කණ්ඩායම් චන්ද්‍රදාස ජයසිංහ නොහොත් හොඳ පපුවා කියන පුද්ගලයා. එදා ඌ එල්ලුවෙත් මේ ආකාරයෙන්මයි අද මේ පුද්ගලයාලනේ ක්‍රියාකරන මොකද මේකේ ක්‍රියාකාරීත්වයත් වැලිගඩ ආභෝගම්බර බන්දනාගාරයේ එල්ලුම් ගසන ක්‍රියාකාරීත්වයත් එක හා සමානයි. හරියට මාතයි බයි ඒ නියෝගය දෙනවත් එක්කම මේ ආකාරයෙන් ඉවරයි. ශනිකෙන් වැඩෙනවා. ඇහි පිය ගහන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. තප්පරෙන් 4න් 1යි. තප්පරෙන් 4න් 2 කාල සීමාවකදී මේ පුද්ගලයා මෙයාගේ බර අනුව අඩි 5ත් අඩියට අමාරත් අතර 5කට ඉතාම වේගෙන් වැඩෙනවා. එක එල්ලේ කඩාන වැටෙනවා. මෙන්න මේ වැටෙන වේගයට තමයි මෙයාගේ කුකුළු දණ්ඩක් සුසුනාවක් කරලා ගිහිල්ලා මේ පුද්ගලයා ජීවිතක්ෂයටපත් වෙන්නේ. නමුත් අපි මේ ආකාරයෙන් මේ පුද්ගලයන් එල්ලලා කියනවා. ඇයි ඒ එදා ගරු අධිකරණයක් මගේ එදා තීන්දුව දුන්නේ දිවිසිඳරතේ ජීවිතය නැති වෙනතුරු එල්ලා තබනු එල්ලා මරනු මෙන්න මේ නියෝගය තමයි එවකට ලංකාවේ ක්‍රියාත්මක කරේ. ඒ දන්නේ නැහැ අපි එල්ලලා මැරුණද නැද්ද යනවා. අන්නේ අවස්ථාවල් තමයි අපේ වෛද්‍යවරයා ඉන්නේ. වෛද්‍යවරයා පහත මාලෙන් ඇවිල්ලා මෙයා එල්ලිස් එල්ලිසිටිය දීම මෙයා පරීක්ෂා කරලා බලලා අපිට වාර්තාවක් ලබා දී යුතුයි. එල්ලුම් ගහට ගිය මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. අන්න මෙන්න මේ වාර්තාව අපිට ලැබුණාට පස්සේ තමයි මේ තොණ්ඩුවේ ගලවලා න්යායවත් මේ පුද්ගලයන් ඉහළට ඔසවන්නේ නේ. මේ පුද්ගලයාව පහතමාලෙන් අරන් ගිහිල්ලා මේ මුතු දේහය ඉවසට බාර දෙයිද? බාර දීමක් කරයිද අපි? බාර දීමක් කරනවා බන්ධනාගාර නීතිරීති පද්ධතිය යන යටත්ව කටයුතු කරනවා පමණක්. ඇයි මේ එල්ලුම් ගහට ගිය කොයි වගේ පුද්ගලයෙක්ද? අපරාධයේ ඒගොල්ල කරපතින් කියන්නේ පාතින් කියන්නේ හේවිසි ගන්න බෑ අමංගල සභාවන් කියන්නේ ಗುಣගතල කරන්න බෑ කිසිම ගෞරවයක් දෙන්න බෑ කියනවා නම් අදාළ වන්දනාකාරයේ සිට ඇය දෙකක් ඇතුළත මේ අවසන් කටයුතු කරන්නත් ඕනේ කියනවා නම් ඇතුළත විතරක් මාර්ග කරන අවසර දෙනා දාන පෙට්ටියෙන් නිකන් ලී පෙට්ටියක දාලා වලක් කොබලා වල දාලා පොළොව සමතලා කරලා දාන්න ඕනේ. අර කොත ගහන්න දෙන්නේ නැහැ. කොතක් ගහනවනේ? මොකටද කොතක් ගන්න? මොකටද ඒ කොතක් ගන්න? අර යාගෙදර කරන එක නා විදිහට අනේ අපිත් බල්ලෙක් කියන බල්ලක් කියන අනේ ආව තාත්තේ ගෙන ආකාරයක අපිත් කාර්යයක එහෙමනේ එහෙනම් කොටක් ගන්නනේ කවුරුත් දැනගෙන හිටියද ඇයි මේ කොටක් ගන්න කියන එක අපේ අම්මලා තාත්තලා නැහැ දැනගන්න ඕනේද? හරි අපි මේ ජීවත් වෙන මිහි පිට පොළොවට පය තිබ්බට පස්සේ අපේ වත් මුදලකින් අපේ ධනයකින් හරි හම්බ කරගත් මුදලකින් අපිට මේ මිහි පිට පොළවේ බිම් මංගලක් නැති වුණත් අඟලක් නැති වුණත් අපිට රියන් හතර අන්නේ රියන් හතර තමයි සනිකුහන් කරන්නේ මේ මගේ ස්ථානය උස්සලා පෙන්නවා රියන් හතර රියන් හතර උස්සලා පෙන්නවා මේ මගේ ස්ථානය මෙතන උඩින් යනවාද අපි කරත්තකදී ඒ උඩින් යනවාද නෑ අපි ඒක වටෙන් යනවා. එහෙනම් මෙයාට ඒ රියන් හතරක් තියා බිම්මංගලවත් අයිති නෑ. පොළොවට පස් කරා පොළොව සමතලා කරලා දැම්මා. එතකොට අපිට උඩින් හරි යන්න පුළුවන්. අන්නේ ගෞරවයක් දෙන්නේ නෑ. අන්නේකයි ඒ රියන් හතර තමයි ඒ අපි සනිටුහන් කරන්නේ. එහෙම නම් කිසිම ගෞරවයක් කරන්න දෙන්නේ නැත්නම් නිවසේලින් ගෙනියයිද? ගෙනියන්නේ නෑ. අදාළ සුසුආදුමු මේ අදාළ සුසාරු මේ අදාළ වන්දනාගාරයේ මගේ රජයේ වේදමින් වර්ධ මෙවන් සිදු කරා. අපි පෙන්වන්න උත්සාහ ගන්න ඇදුවේ මේ දිනේ වර්ධවා හිතන්න එපා. අපේ දෙපාර්තමේන්තුවේ ව්‍යායාම අපේ මේකේ අරමුණ මෙන්න මෙතන පැහැදිලි කිරීම හා මේ මතවාද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. මේ ප්‍රදර්ශනයකට එන්නේ මේ දේ නරමල්. ඒ නිසයි මම මේ දේ පැහැදිලි කරේ. දැන් ඕගලන්ට බලන්න පුළුවන් ආපහු ජීවිතේ කවදාකවත් දකින්න නොලැබෙන දර්ශන පෙරක්. ඒ වැලිකඩ බන් මේ මතවාද තාම පටන් ගත්තේ නැහැ. ඒ වැලිගඩ බන්ධනාගාරයේ ඇතුළාන්තයේ දිගත්තේ රූප සටහන් කියලා. ඒකෙදි බලන්න මේ එළන ආකාරයක් තියෙන්නේ බලන්න බැරි කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා එළියට යන්න. නැත්තම් සාවධානව ඇහුම් කර දෙන්න. ඒකෙදි බලන්න එළන්නේ නැහනේ. බලන්න. එහෙනම් එතනදි බලන්න මේ සිර කරුවන් ඉන්නේ කොහමද? මේගොල්ලන්ට මේ කාමරවල ඉන්න පුළුවන්. මේගොල්ලන් ආහාර ගන්නෙ කොහමද? ඒව බලන්න මේවා සමාජගත කරන්නේ. අපේ ඉල්ලීමන්නේ ඒකයි. මේවා සමාජය දන්නේ නැහැ. මාධ්‍ය මෙතෙක් කල් දීලා